सुबह दासन दारों ने आईपी एड्रेस संबंध करने वीडियो सीरीज से के तुम्हें निकोटिस तमाई में और तामत मगे पहलवने देवने वीडियो बैलुए नेत नाम ये देख बालन ये वागे में ये वीडियो सीरीज से कटा दाने ट्यूटोरियल देख ताम डाउनलोड कर गरने ता और अलग टुकड़ों एक आ डाउनलोड कर गरने पहलवने वीडियो के डिस्क्रिप्शन के मांगे का डाला थी ना हो दाई अदे है ना आप ट्यूटोरियल लगे इतरु गरने टिका दागने हम බලමු දැන් මෙන්න මේ අපිට ජාල අටක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් මේ IP ලිපිනය සහ මේ සබ්නෙට් මාස්ක් එක පාවිච්චි කරලා අපිට ජාල අටක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි මේ ජාල අටේ අපි බලමු කොහොමද ජාල ලිපින දෙන්නේ. මොකද්ද ජාල පරාසය කියන එක තමයි අපි බලන්න යන්නේ. හරි එතකොට බලන්න දරුවනේ අපිට පුළුවන් මේ සබ්නෙට් මාස්ක් එක දීලා තියෙන විදිහට මේ IP ලිපිනය මේ කොටස් තුන අපිට වෙනස් කරන්න බෑ. නේ එහෙනම් අපි ගන්නවා 192යි 168යි 171 හරි මෙතනින් එහා ටික වෙනස් වෙවි තමයි අපිට network නිර්මාණය වෙන්නේ හරි එතකොට බලන්න අපිට network නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ bit 3 පාවිච්චි කරලා හරි එහෙනම් මේ bit 3 අපිට කොහොමද වෙනස් විදිහට ලියන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද ඒක තමයි අපි ගන්න 2 3 8ක් කියලානේ bit 3ක් තියෙනකොට මෙයා වෙනස් වෙනස් විදිහට ලියන්න පුළුවන් ආකාර අපිට 8ක් තියෙනවා හරි අපි බලමු මේ 3 වෙනස් කරලා ලියන්න පුළුවන් ආකාර මොනවද කියලා අපිට මුලින්ම ලියන්න පුළුවන් බින්දුවයි බින්දුවයි බින්දුව 1 1යි බින්දුව 2 හරි එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරි මෙන්න මේ විදිහට තමයි මේ bit 3 වෙන වෙන විදිහට ලියන්න පුළුවන් ආකාර192 168 172 192
उदाहरण मास्क එකක් සහ IP address එකක් දීලා තියදී IP ලිපින 50න් ගන්න අපිට එක්ක මෙන්න මේ network bit තුන වෙනස් කර කර ලියන්න පුළුවන් ආකාර වලට වෙනස් කරලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි host bit ටික දෙකේ බලයක් විදිහට අරගෙන එන්නේ පළතරයෙන් අපිට host bit sorry network ලිපින ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි එහෙනම් අපි IP ලිපිනයක් සහ subnet mask එකක් දැක්කම එයාගේ ලිපින ජාල ලිපින 50. එහෙනම් ජාල වලට එන नेटवर्क आईडी තමයි අපි මේ හොයාගෙන තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ බලමු කොහොමද අපි මෙන්න මේ එක එක ජාලයට දින සංග්‍රහකවලට IP ලිපින ලබා දෙන්නේ කියලා. හරි. අපි එහෙනම් IP ඇඩ්‍රස් සම්බන්ධව තවත් ගැටලුවක් සඳහන් සූදානම් වෙන්නේ 14 වෙනි පිටුවේ වලට දීලා දෙන IP ලිපිනය සහ සබ්නෙට් මාස්ක් එක මේ දෙක දීලා අපෙන් අහනවා අපිට කොච්චර ජාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන්ද? එක ජාලයකට කොච්චර උපාංග ප්‍රමාණයක් සම්බන්ධ කරන්න පුළුවන්ද? ඒ වගේම ජාල පරාසය මොකක්ද සහ පළවෙනි ජාලයේ පළවෙනි සංග්‍රහක අංකය අවසාන සංග්‍රහක අංකය සහ බ්‍රෝඩ්කාස්ට් ලිපිනය අහලා තියෙනවා. හරි මෙන්න මේක අපි හොයන්න යන එහෙනම් මුලින්ම අපි දන්නවා සුපිරිදි පද්දි මෙයාගේ බලන්න ඕනේ මොකද්ද? ක්ලාස් 1. ක්ලාස් එක මොකද්ද මෙයාගේ? ක්ලාස් CIP ඇඩ්‍රස් එකක්. එහෙනම් අපි දන්නවා වෙනස් කරන්න බැරි කොටස් 3යි වෙනස් කරන්න පුළුවන් කොටස් 1යි. එහෙනම් අපිට දීලා තියෙන එක අපි බලනවා. හතරක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අපි බලනවා කොච්චර අපිට host ප්‍රමාණය නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා. එහෙනම් 2යි host bit 6යි අඩු කිරීම 2යි. එහෙනම් 2 6 කියන්නේ අපි දන්නවා 64 අඩු කිරීම 2යි 62. එහෙනම් අපිට host 62ක් නිර්මාණය කරන්න පුළුවන්කම गणने අපිට වෙනස් වෙන්නේ නැති කොටස් ටික අපි මුලින්ම ලියා ගන්න. හරි මේ කොටස් ටික වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ජාල ලිපින ලියනකොට මොන බිට්ද වෙනස් කරන්නේ? network bit තමයි අපි වෙනස් කරන්නේ. එහෙනම් network bit දෙක අපිට වෙනස් කරලා ලියන්න පුළුවන් ආකාරය. හරි මේ විදිහට අපිට network bit වෙනස් කරලා ලියන්න පුළුවන්. එහෙනම් host bit අපි
හරි හොස්ප්ලිට් අපි එනවා වෙනස් කරන්නේ නැහැ. දැන් එහෙනම් මොකද්ද අපිට නිර්මාණය කරන්න පුළුවන් ජාල ලිපිනේ? පළවෙනි එක අපිට බිංදුව හරි මෙන්න මේ විදිහට අපිට ජාල නිර්මාණය කරන්න පුළුවන්. හරි මේ ක්‍රමේ නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? හොස් බිට් ටික බලනවා. අපි හොස් බිට් 6ක් තියෙනවා. එහෙනම් දෙකේ 6ක් කියන්නේ 64යි. 64න් 64 තමයි අපි ජාල පරාසය ලියන්න ඕනේ වෙන්නේ. එහෙනම් මේ තමයි අපිට ලියන්න පුළුවන් ජාල පරාසය. මේ තමයි අපි ගන්න ජාල ලිපින ප්‍රමාණය. හරි එහෙනම් අපෙන් අහලා තියෙනවා පළවෙනි ලිපි පළවෙනි ජාලයේ පළවෙනි සංග්‍රාහක අංකය, අවසන් සංග්‍රාහක අංකය සහ බ්‍රෝඩ්කාස්ට් ලිපිනේ මොකද්ද කියලා. හරි එතකොට එහෙනම් අපි හොයන්න යන්නේ හරි එහෙනම් පළවෙනි ලිපිනේ අපි දෙන්නානේ පළවෙනි සංග්‍රාහක අංකය. එහෙනම් අපි දන්නවා අපිට වෙනස් කරන්න පුළුවන් bit නේ, network bit දෙක තියෙනවා. ඊට අමතරව host bit 6 තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් පළවෙනි network එකේදී පළවෙනි network දෙකේදී මේ දෙකම බිංදුවයි නේ. එහෙනම් යාගේ අන්තිම ලිපිනය වලට මේ දෙක බිංදුවම තමයි. ඇයි ඒ අපිට network bit එක වෙනස් කරන්න බෑ මේ network පළවෙනි network එක. හරි එහෙනම් අපිට මෙයාව වෙනස් කරන්න පුළුවන් ආකාරය ටික අපි ලියන්න ඕන. host ලිපිනය අපිට කොහොමද වෙනස් කරන්න පුළුවන්? හරි මේ විදිහට අපිට නිර්මාණයක් වෙනස් කර කර ලියන්න පුළුවන්. හරි එහෙනම් පළවෙනි එක පේනවද ඔයාලට? 192 168 1 බින්දු. එහෙනම් පළවෙනි එක අපිට ගන්න බෑ. මෙයා අපි දැනටමත් අරන් ඉවරයි. මොකක් විදිහට? network ලිපිනේ විදිහට දැනටමත් අපි ආව අරගෙන ඉවරයි. එහෙනම් මේ තියෙන්නේ පළවෙනි එක නේ? පළවෙනි ජාලයේ පළවෙනි සංග්‍රාහකයේ තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ අපි කියනවා අන්තිම එකේ තමයි බ්‍රෝඩ්කාස්ට් ලිපිනේ. හරි මෙයා තමයි අපි කියන්නේ බ්‍රෝඩ්කාස්ට් ලිපිනේ කියලා. එහෙනම් අපි පළවෙනි ජාලයේ පළවෙනි හොස්ට් එක පළවෙනි හොස්ට් ඇඩ්‍රස් එක ලියන්න හදන්නේ 192 168 1. එහෙනම් මොකද්ද 1? මෙයාව ගන්නෙ නැහැ. එහෙනම් අපි දෙවෙනි එක ලියමු. දෙවෙනි එක මොකක්ද එහෙනම්? 192 168 1 2. ඔය විදිහට ගිහිල්ලා අපිට අන්තිම එක ලියන්න පුළුවන්. බ්‍රෝඩ්කාස්ට් එක ලියන්න පුළුවන්. එහෙනම් බ්‍රෝඩ්කාස්ට් එක මං කිව්වා 192 168 1. මේ ඔක්කොම එක වෙන අවස්ථාව. එහෙනම් මේ ඔක්කොම එක වෙන අවස්ථාව කීයද? 63. එහෙනම් ලාස්ට් IP එක 192 168 1 62. ඊට උඩින් එක තමයි අන්තිම එක විදිහට අපි ගන්න. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපිට පළවෙනි ජාලයේ පළවෙනි සංග්‍රාහක අංකය, අවසන් සංග්‍රාහක අංකය සහ බ්‍රෝඩ්කාස්ට් ලිපිනේ හොයාගන්න. මේ විදිහටම අපිට පුළුවන් අනිත් ජාල වලට වෙනස් කර කර ලියන්න. හරි අපි මේක පොඩි රූප සටහනක් මාර්ගයෙන් බලමු. එතකොට අපිට මේ සම්පූර්ණ ජාලය කොටස් 4කට බෙදලා වෙන් කරගත්. නේ? කොටස් 4කට තමයි බෙදලා වෙන් කරගත්. එහෙනම් මේ එක එක එයා අඳුනගන්න ඇඩ්‍රස් එකක් තියෙනවා නේ? network address එකක් තියෙනවා. එහෙනම් මෙයාගේ මොකද්ද? 192 168 1 බින්දු. එහෙනම් මෙයා 192 168 1 64 192 168
जाल वाले लिपिन लबा दे हरिदे जाल अस्ट निर्माण करस्ट संबंध करोह उपांग निर्माण कर संबंध करोदेटाई ब्रॉडकास्ट मुकाशियान संग्रहली पलवी संग्रह ब्रॉडकास्ट क्लास BIP address එකක් නේ එහෙනම් යාගේ අපි දන්නවා වෙනස් කරන්න පුළුවන් කොටස් දෙකයි වෙනස් කරන්න බැරි කොටස් දෙක. එහෙනම් අපිට දීලා තියෙන එකේ මෙන්න මෙයාගේ එකක් තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මෙයාගේ මොනවද මේ ටික තමයි මෙබ්බි එහෙනම් මේ ටික තමයි host b. හරි මේ ටික තමයි net bit මේ ටික තමයි host bit. එහෙනම් අපිට කොච්චර network ගානක් හදන්න පුළුවන්ද කියලා අපි බලන්න යන්න. එහෙනම් number of network අපිට 2 4යි 16යි උඩින් පාත්නවා වගේ නැත්තම් ලියනවා. ඒ හින්දා තමයි අපි මම කියලා දුන්නේ මේ විදිහට අපි හොයන්න ඕනික. හැබැයි අපිට ලේසිම විදිහ තමයි host bit පාවිච්චි කරලා හොයන විදිය. හරි එහෙනම් මම ජාල පරාසය හොයන්න යන්නේ host bit පාවිච්චි කරලා. හොඳයි අපි එහෙනම් සූදානම් වෙන්නේ ජාල පරාසය නිර්මාණය කරන්න. ජාල පරාසය නිර්මාණය කරනකොට මම කිව්වා අපි දැන් හදන්නේ host bit පාවිච්චි කරලා ජාල පරාසය ලියන්න. එහෙනම් මුලින්ම අපි දන්නවා අපිට වෙනස් කරන්න බැරි කොටස අපි ලියාගෙන ඉන්නවා. 162යි 16යි. එහෙනම් මේ ටික අපි වෙනස් කරන්න නැහැ. එහෙනම් අපිට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ බිට් 4 නේ. මේ බිට් 4 තමයි අපි වෙනස් කරන්නේ. ඊතර බිට් ටික අපිට වෙනස් කරන්න බැහැ. ඇයි ඒ? මෙයා අපි host bit හින්දා. මේ විදිහට තමයි තියෙන්නේ නේ. එතකොට මං කියෝ දැන් අපි හදන්න යන්නේ මොකක් පාවිච්චි කරලාද? network bit එක host bit පාවිච්චි කරලා තමයි හොයන්නේ. හරි. මේකෙදි හොඳට මතක තියාගන්න මම ඔයාලට කියවමු අපිට host bit ගන්න බලයක් විදිහට අරගෙන network range එක හොයන්න පුළුවන්. හැබැයි මේ class CIP එකක් නක් class B හරි class AIP එකක් හරි නම් මතක තියාගන්න මේ network bit තියෙන portion එකේ මේ octet එකේ තියෙන net host portion bit sorry මේ octet එකේ තියෙන host bit ටික තමයි අපි පාවිච්චි කරන්නේ. හරි මේ octet එකේ තියෙන host bit ටික කියන්නේ මේක තියෙන host bit කීයද එහෙනම් අපිට 2 4ක්. එහෙනම් 16න් 16ට තමයි range එක යන්නේ. 16න් 16ට තමයි range එක යන්නේ. එතකොට අපිට කොහොමද සාමාන්‍ය අපි සාමාන්‍ය විදිහට කියනවා
मधम प्रमेत मैं संग्रह සංග්‍රාහක ලිපිනක් හොයන්න කියලා. හරි එතකොට මම කෝ මෙන්න මේ ටික අපිට වෙනස් කරන්න බෑ. network එකේ දැන් වෙනස් කරලා දැන් පළවෙනි network එකේ මේ bit ටික අපි වෙනස් කරන්නේ නැහැ නේ. හරි එතකොට පළවෙනි network එකේ අපි හොයන්න යන්නේ පළවෙනි network එකේ පළවෙනි සංග්‍රාහක අංකය. මේ ටික අපි වෙනස් කරන්නේ නැහැ. දැනටමත් අපි මේ ටික බින්දුව 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 කියලා ෆිල් කරගෙන ඉවරයි. නේ? එහෙනම් අපි මේ ටිකවත් ඔක්කොම බින්දුව දැම්මොත් ඒක තමයි මේ ජාල ලිපිනේ කියලා අපට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් හරි මේක තමයි අපේ ජාල ලිපිනේ. එහෙනම් අපි දැන් පොස්ට් බිට් වෙනස් කරකද මෙයාගේ පොස්ට් ලිපින දෙන්න තමයි සූදානම් වෙන්නේ. හරි. එහෙනම් මේ ටික අපි වෙනස් කරන්නේ නැහැ. එහෙනම් මෙතනින් අපිට මේ පළවෙනි එක වෙනවා පුළුවන් එක කරන්න. ඔය විදියට ඇවිල්ලා අන්තිමට අපි මෙන්න මේ විදිහට යනකම් අපිට වෙනස් කරන්න බුණ. පළවෙනි network එකේ ඉඳලා තාමත් අපි මෙයාව වෙනස් කරන්නේ නැහැ. හරි. එහෙනම් මේ කියන්නේ සංග්‍රාහක ලිපි. එහෙනම් පළවෙනි සංග්‍රාහක ලිපිනේ. මොකද්ද අපිට පළවෙනි සංග්‍රාහක ලිපිනේ දෙන්න පුළුවන්. 192 16 මෙතන තාමත් බිඳුව. මෙතන මොකද වෙලා තියෙන්නේ? එක දෙක. නේ? අනම් දෙවෙනි එක අපිට ලියපු හැටි 192 16යි මෙතන තවමත් බිංදුව බිංදුවයි මෙතන අපිට ලියන්න පුළුවන් දෙක. හරි එතකොට අපි බලමු මෙන්න මේ අතරමැදි අවස්ථාවක් කරගෙන ඉතින් අතරමැදි අවස්ථාවක් අපි දන්නවා හතර මේ bit හතර හරි අපි තුන් මෙයා එක වෙනවා කියන එතකොට මේක අපි කොහොමද ලියන්නේ මෙතන 2 4 8 එතකොට අපිට ඕම ගිහිල්ලා ගිහිල්ලා 192යි 16යි 8යි බිංදු ඔය විදිහට ගහුවොත් ඇතුලේ එන්න පුළුවන් මෙයා වෙනස් වෙන්න පුළුවන් ඇයි මෙයා ක්ලාස් මොකද ක්ලාස් B IP address එකක් ඉඳලා යාව වෙනස් වෙන්න පුළුවන් හරි ඔය විදිහට ගිහිල්ලා අපිට අන්තිම එක එනවා එහෙනම් මොකද 192යි 16යි මේ ටික ඔක්කොම मुखदारे
संबंध